අනුරසානාය මහත්තයා කියනවා ජනාධිපතිවරණේ ඉවරෙච්ච හැටි පැය දෙකෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. අනුරසානාය මහත්තයා කියන්නේ දැන් 3 දෙනෙක් ඉන්නවා. එතුමා ජනාධිපති වුණාම 4 දෙනෙක් වෙනවා. 4 දෙනාත් එක්ක ආණ්ඩුව ආරයි යනවා කියලා තමයි කියන්නේ. වසන්ත සමරසිංහ හිටමු මන්ත්‍රීවරයා කියනවා වෙන කතාවක්. උතුරු එනගෙන හිර වතුකරේ දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු සමග කැබිනට් මණ්ඩලයක් හදන්න කටයුතු කරලා තියෙනවා කියලා. මේක ඉතා පරස්පරයි. හිතුවක්කාර විදිහට ඔය කියන ඒවා කරන්න එහෙම කරන්න බෑ. 21 ජනාධිපති පත් කරගෙන නොවැම්බර් මාසේ ඒ ලෙවල් විභාගෙට කලින් මහජන්ද තියලා ඒකත් අවසන් කරගෙන ආණ්ඩුවකුත් හදාගෙන අපි මේ වැඩේ ඉක්මනට පටන් ගමු. ඒ වෙනුවෙන් මේ දවස් 5 6 7 8 දණ්ඩ සෙල්ලම් ඔක්කොම දාන්න. එක එක අපිට ඉරගෙන මතවලට ඒව සුණු විසුණු කරලා දාන්න ඕන. බය වෙන්න එපා. ඔබ ඇත්ත වෙනුවෙන් මෙණින් දින්නේ. ඔබ විශ්වාසය දෙන මේ ප්‍රතිපත්ති මේ කණ්ඩායම ගැන ඔබ හිතනවා විශ්වාසය අපි ආරක්ෂා කරනවා. ජාතිය ආගම පදනම් කරගෙන ලාභෙට සිල්ලට කරන දේශපාලන ජනතාව ප්‍රතික්ෂේප කළා. සජිත් අදත් කර තියාගෙන මේක. මම ඉතා ගෞරවයෙන් ඔබ තමනුවන් සීලා සිටිනවා. මේ දෙමළ සිංහල මුස්ලිම් කියලා නෑ. ජාතිය නෑ ආගම නෑ. අපිට ජාතික නායකයෙක් තෝරගන්න වෙලාවේදී අපි සියලු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව තෝරගත්තොත් තමයි අපිට අනාගතයේ තියෙන නැත්තම් අපාරව අනිවාර්ය වෙන්නේ. මම කල්පනා හිටියේ මේ ජනාධිපතිතුමා ඇත්තමයි කියන්නේ. කපටි ගම දන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද? හරි බයයි. අනිත් ජනාධිපති අපේක්ෂකලා ඔක්කොම කියනවා බොරු. ඒකක් දෙන්නම් මේකක් දෙන්නම් මේකක් දෙන්නම් එකක්වත් දෙන්නම්. අභියෝග කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පරාජය බාර ගන්න බැරි වෙච්ච ඒ දූෂිත දේශපාලන කණ්ඩායම අපිට එරෙහිව විශාල මඩ අවලාද බොරු කියමින් තමයි නිකන් අර කුලප්පු වෙලා මේ මොහොතේ ඉන්නේ. අපි අත දීලා අපි උස්සල තියෙනවා. අපිට දැන් ඇවිදින්න පුළුවන්. අපිට ඇවිදින්න බැරි තත්ත්වයක් තිබුණේ. අපිට බස් වලින් යන්න බෑ. ත්‍රී වීලර් කාර්යය ඔක්කොම පාරේ උඩගෙන හිටිය පෙට්‍රෝල් නැතුව. මම විශ්වාස කරනවා සම්මුදන්සල සේලු දෙනාම 21 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශේෂයෙන්ම අන්තිම මොහොතේ තීරණය ගන්න අය මේ රට අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙන වළක්වන්න, ඒ වගේම පළපුරුද්දක් නැති ගෝඨාභය මොඩල් කණ්ඩායම් වලට බලය යන එක වළක්වන්න, ඒ වගේම කයිවාරුකාරයන් වෙනුවට තමන්ගේ ඉතිහාසයේ පෞද්ගලිකව වෘත්තීමේ වශයෙන් වැඩ පෙන්වපු දක්ෂයන් ඉන්න කණ්ඩායමකට බලය දෙන්න රටේ ජනතාව තීරණය කරමින් ඉන්නවා. ඒක අපිට සජිබී ඉන්නේ පොඩි ළමයි පිටා. ඒගොල්ලගේ තියෙන බදනම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, කෝපකම්. ඒගොල්ලන්ට නෑ දර්ශනය. රනිල් වික්‍රමසිංහ දර්ශනයක් හදලා 20යි 27 %5 ආර්ථික වර්ධනයක් තියාගන්නවලු 20යි 30 මෙච්චර තියාගන්නවලු 20යි 48 මෙච්චර තියාගන්නවලු කියලා හදලා. අපි හරිනම් ඔක්කොම එකතු වෙලා ශ්‍රී ලංකාවේ රැස්වීම තියන්න ඕන නෑ. ඔබ S2 පියාගෙන ගිහිල්ලා 21 වෙනිදා චන්දකොලේ යටින්ම 3 වෙනි යට තියෙනවා ගෑස් ටැංකිය. ගහන්න කතරයක්